අපේ මේ YouTube channel එකේ videos 2000කට වැඩිය කරලා තිනවා 2024 අගෝස්තු මාසෙ වෙනකොට. අපේ මේ channel එකේ ගොඩාරිය tips කියලා තිනවා උයනකොට. අද video එකේ ඒ tips වලින් කීපයක් ඔයාලට මතක් කර දෙනවා. අලුතින් ආපු අය නම් දන්නේම නැතුව ඇති. ඒ කියන්නේ මේ tips අපේ අම්මා කියපු tips වෙනත් YouTube channel වලින් සෙනඟට යනවා. ඒ නිසා කවුරු හරි පස්සේ මගේ වීඩියෝ එකක් දැක්කොත් හිතන්නේ මම ඒ අයගෙන් බලලා කරා කියලා. ඒ නිසායි මේ tips ටික මතක් කරලා දෙන්නේ. මේ tips 14 මේ වීඩියෝ එක පුරාටම කියනවා අවසන් වෙනකන් රැඳිලා ඉන්න. එහෙනම් අපි පළවෙනි tip එක මොකක්ද කියලා බලමු. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. පළවෙනිම tip එක තමයි ගොඩක් අයට ප්‍රයෝජනවත්. මොකද දන්නවද? හුඟක් අය ආසයි තෝසේ හදන්න. ඒ වුණාට හොඳ තැටියක් නැහැ තෝසේක ගලවෙන්න. ඉතින් හුඟක් අය හිතනවා අයියෝ අපිට non stick තැටියක් ඕනේනේ මේකට. non stick තැටියක් තිබුණොත් හොඳට ගලව ගන්න පුළුවන්. ඒක වැරදි අදහසක්. ඇයි? non stick නැතුව සාමාන්‍ය යකඩ තැටි එකත් එහෙම නැත්නම් සුදු පාට තියෙන චීන චටි තැටි කියන්නේ ඒකෙත් ලේසියෙන් ගලවන්න ටිප් එක මම කියලා දීලා තිනවා. ඒ තමයි තෙල් ටිකක් දානවා, තල තෙල් හරි පොල් තෙල් හරි තැටියට දානවා. තැටිය රත් වුණාට පස්සේ ගොඩක් තැටිය රත් කරන්න එපා. ඒ කියන්නේ යකඩ තැටි නම් ගොඩක් රත් කරන්න නැතු ගානකට රත් කරලා තෙල් ටිකක් දාලා ලුණු ගෙඩියක් කපලා ඒක ඇතුල්ලන්න ඕනේ. රතු ලුණු හරි මී ලුණු හරි. මෙහෙම ඇතුළුවාම මේ විදියට හොඳට ගැලවෙනවා. ඊළඟට ආප්පතාච්චියෙන් ආප්ප ගලවන හැටි. හුඟක් අය බොහෝම සුන්දර කතා යවනවා. ආප්පතාච්චිය එක එක දේවල් කරලා ආප්ප ගලවන්නේ කියලා. මුකුත් කරන්න ඕනේ නැහැ. තාච්චිට තෙල් ටිකක් දාලා ඒකේ බිත්තරයක් බැදලා ඒ බැදපු බිත්තරේ රෙදි කෑල්ලක් උඩට දාලා රෙදි කෑල්ල පොට්ටනියක් වගේ හදලා ඒක මේ ආප්පතාච්චිය ඇතුළුවම ආප්ප ටික ගලවනවා. ඒ විතරක් නෙමේ තෝසිතාච්චිය ඇතුළුවම තෝසෙ ටික ගලවෙනවා. ඊළඟ ටිප් එක තමයි පිට්ටු කැට කරන හැටි. දැන් අපි වතුර දාලා පොල් දාලා පිට්ටු කැට කරනවනේ. අපේ අම්මා කියා දුණු ලේසි ක්‍රමයක් තමයි පොල් එකට වතුර එකක් දාලා පොල් එක ටිකක් තෙත කරලා ඊළඟට ඒ පොල් ටික තෙත පිටින්ම හාල් පිටියකට දානවා. හාල් පිටියකට දැම්මම පිටි ටික නිකම්ම කැට වෙනවා. මේ අපේ අම්මයි කියන්නේ මම කියා දුන්න එකක්. ඊළඟට ඒ කැට කරපු පිට්ටු එකේ කැට කරපු එක ප්‍රමාණය හරිද කියලා දැනගන්න අතට පොඩ්ඩක් මිටක් අරගෙන මෙහෙම මිරිකලා බලනවා. මිරිකුවාම මේ වගේ මිරිකිලා තියෙන්නත් ඕනේ. මෙහෙම කැඩුවාම කැඩිලා යන්නත් ඕනේ. ඒක තමයි පිට්ටු පදම. අපේම කියා දුන් ඊළඟ ටිප් එක තමයි දැන් ඔයාට රයිස් කුකර් එකේ ඔයා පුඩින් එහෙම ස්ටීම් කරනවා නම් එහෙම නැත්නම් සාස් පානක ස්ටීම් කරනවා නම් සාස් පානේ පියනට රෙද්දක් දාලා ඒක ගැට ගහනවා. ඒ කියන්නේ කිචන් සර්විස් තියෙන ඒ වගේ එකක් දාලා ගැට ගහනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගෙදර තියෙන කපු රෙද්දක් උනත් කමක් නැහැ. ගැට ගහලා හොඳට තද වෙන්න වැහුවාම පුඩින් එකට වතුර යන්නේත් නැහැ. හොඳට ස්ටීම් වෙනවා. ඔයාට වටලප්පන් හදනකොට උක්කම උක්ක පොල් කිරි ගන්න ඕනේ නම් පොල් කිරි ටික මිරිකලා ජොග්ගුවකට හරි ෂොපින් බෑග් එකකට හරි දාලා හොඳට ගැට ගැට ගන්න. බෑග් එකකට දැම්මොත් ගැට ගැට ගන්න. ජොග්ගුවකට දැම්මොත් වහලා තියන්න. ෆ්‍රිජ් එකේ නෝමල් කොටසේ සාමාන්‍ය කොටස තියලා පැයක් දෙකක් විතර යනකොට වතුරයි පොල් කිරි වෙන්නනවා. එතකොට ඔයාට පුළුවන් බෑග් එකේ නම් ලේසියම කරන්න පුළුවන් එයට හිල් කරලා දිය වතුර ටික යවන්න පුළුවන්. උක පොල් කිරි දෙය ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෝප් එක නම් හැමීට හොල්ලන්න නැතුව හැන්දක් දාලා ඒ උක පොල් කිරි ටික ගන්න පුළුවන්. අපේ අම්මා කියා දුන්නු අනිත් ටිප් එක තමයි කේක් කෑම හදනකොට බිත්තර ගොඩක් පාවිච්චි කරනවා නම් ඒ කිවි කේක් එකක් එහෙම හදනකොට බිත්තර 3ක් 4ක් පාවිච්චි කරනවා නම් එක එක බිත්තරේ කඩ කඩ කේක් මිශ්‍රණයට දාන්න එපා. කඩලා දානකොට සමහර විට නරක් වෙච්ච බිත්තරයක් තිබුණොත් අර බිත්තර ඔක්කොම හකයි. ඒ නිසා බිත්තර කඩනකොට එකක් කඩලා පොඩි බෝල් එකකට දාන්න. ඒක හොඳයි කියලා දැනගත්තට පස්සේ කේක් මිශ්‍රණයට හරි කෑම එකට හරි එකතු කරන්න. අපේ අම්මා කියලා දුන්න තවත් ටිප් එකක් තමයි දර ලිප පත්තු කරන
සමහර අය දරලිපිය උනිනවා. අලුත් දුවල පුතාලා උඟක් දේවල් දන්නේ නැහැ. ඒ නිසායි කියලා දෙන්නේ අපේ අම්මා කියලා දුන්න තවත් ටිප් එකක් තමයි ගෙදර බදලා ඉතුරු වෙන පොල් තෙල් අනිවා විසි කරන්න එපා. දරලිපිය උනින අය ඒවා බෝතලයකට හරි වෙන මොකක් හරි භාජනයකට හරි දාලා තියාගන්න. ලිප පත්තු කරන්න ලෑස්ති වෙනකොට දර ටික ලෑස්ති කරන්න කලින් ඒ තෙල් ටිකක් රෙදිපාංක දෙයකට අරගෙන එහෙම නැත්නම් පොල් මුඩකට අරගෙන පටලවල ඊළඟට ගින්දරට අල්ලන්න. පුංචි මැටි පහනකුත් ළඟ තියාගන්න. මොකද ලිප පත්තු කරගන්නකන් විතරක් මැටි පහනෙන් පොල් මුඩ පත්තු කරගෙන ලිපේ දාන්න. ඊට පස්සේ ලස්සනට ලිප පත්තුවේ. භූමි තෙල් ඕනේ නැහැ. කට්ලට් හදනකොට කට්ලට් පුපුරන්නේ ඇයි කියලා සමහරු අහනවා. කට්ලට් හදනකොට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් එක සැරයක් බිත්තර සාරු වල දවටලා පාන් කුඩු වල දවටලා බදිනවා. ඒ එකක්. අනිත් එක තමයි එක සැරයක් බිත්තර සාරු වල දවටලා පාන් කුඩු වලේ දවටලා ආයෙත් ඒක බිත්තර සාරු වල දවටනවා. ඊළඟට ආයෙත් පාන් කුඩු එකේ දවටනවා. ඒකට කියන්නේ දෙසරයක් තැවරුවා කියලා. ඩබල් කෝට් කරා කියලා තමයි කියන්නේ. එතකොට කට්ලට් ටික පුරන්න තු ලස්සනට බැදිලා එනවා. අනිත් එක තමයි හොඳ පොල් තෙල් අරගන්න. බදිනකොට කලවම් ඒව ගන්න එපා. අපේ අම්මා ඒ කියන්නේ මං කියා දුන්න තවත් ටිප් එකක් තමයි තෙල් මොනහරි තෙලේ අපි බදිනවනම් කෑමක් වගේ දෙයක් පැටිස් කට්ලට් මාන්‍යොක්කම අපේ අම්මා channel එකේ තියෙනවා කියන්නේ දෙල් පෙති අල පෙති එහෙම නැත්නම් සීනි මුරුක්කු මේ වගේ ඕනික බදින්න කලින් පුංචි පිටි කෑලක් තෙලට දාන්න. තෙල් එක රත් වෙනකම් ග්ලිප ඔන් කරන්න. රත් වුණාට පස්සේ පුංචි පිටි කෑලක් ඉතන තියෙන මිශ්‍රණයෙන් අරන් තෙලට දාන්න. දැම්මහම රත් වෙලා නම් ඒ පිටි කෑල නටාගෙන උඩට එනවා. මෙන්න මෙහෙම නටාගෙන ආවහම තෙල් එක රත් වෙලා කියලා අපිට දැනගන්න පුළුවන්. ඊළඟ ටිප් එක මොනම කෑමක් අපි තෙලේ බදිනකොට බදලා ඉවර වුණා කියලා අපි හරියටම දැනගන්නේ කොහොමද? සමහර ඒවා තියෙනවා ගොඩාක් වෙලා බදින්න උනේ. සමහර ඒවා තියෙනවා ටිකක් බදින. දැන් කට්ලට් පැටිස් වගේ දෙයක් බදිනකොට අපි ඒක තෙලට දැම්මට පස්සේ දැම්මහම ගොඩාක් බුබුලු එනවා. අර බුබුලු අඩුවේගෙන යනවා කියන්නේ පැතිගෙන බැදීගෙන එනවා. බුබුලු අඩු වුණාම ඒක රන්වන් පාට වේගෙන එනකොට එළියට ගන්නවා. අන්න ඒක තමයි වැදගත් ටිප් එක. ඔයාට ෆ්‍රිජ් එකක් තියෙන කෙනෙක්ටයි මේ ටිප් එක. දැන් ඔයා පැටිස් බදින්න කැමති නම් පැටිස් ටික හදනවා. හදලා ඉවර වෙලා ඒ වෙලාවෙම බදගන්න පුළුවන් ෆ්‍රිජ් එකක් නැති කෙනෙක්ට. තියෙන කෙනෙක්ට නම් මිශ්‍රණය ඇතුළට දාලා පැටිස් එක නැමුවට පස්සේ බදින්න කලින් පැතලි එකක දාලා ෆ්‍රිජ් එකේ තියන්න. සාමාන්‍ය කොටසේ රෙද්දකින් වහලා තියන්න. ඊට පස්සේ එළියට අරගෙන බැද්දාම අර පැටිස් එකේ බුබුලු බුබුලු එන්නේ. අන්න ඒක එන්නේ නැහැ. ලස්සනට පැතලියට පැටිස් එක බැදිනවා. YouTube එකේ මුළු ලෝකෙම මේ ක්‍රමය ඉස්සෙල්ලම කියලා දුන්නේ අපේ අම්මා. ඒ කියන්නේ දැන් කේක් එකක් අපි නෝ අවන් ක්‍රමයට සාස්පානක තියලා ඇතුලේ කූලින් රැක් එකක් තියලා ඒක උඩින් වහලා ඒ විතරක් නෙමේ ලිප උඩ තැටියක් තියලා බේක් කරන ක්‍රමය. මේ ක්‍රමයට බේක් කරාම කේක් එක ලස්සනට අඩිය පිච්චෙන්නේ නැතුව ලස්සනට බේක් වෙනවා. සාමාන්‍යයෙන් බිරියානි බත් එකක් නැත්නම් වෙනත් බත් එකක් ගොඩාක් වගේ උයනවා නම් බත් එක තැම්බිලා අන්තිම හරියේ එනකොට මේ වගේ තැටියක් ලිප උඩ තිබ්බාම බත් එකේ අඩිය පිච්චෙන්නේ නැතුව උයා ගන්න පුළුවන්. අපේ අම්මා කියා දුන්නු ඊළඟ වැදගත් ටිප් එක තමයි රතු ලුණු සුද්ධ කරන හැටි. ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 100ක් විතර විනාඩි 2කින් 3කින් සුද්ධ කරගන්න පුළුවන්. කොහොමද? ලුණු ගෙඩියේ උඩයි යටයි කපනවා. කපලා ඒක වතුරට දාලා වතුරේකට තෙල් කීපයක් තෙල් තේ හැන්දක් පොල් තෙල් තේ හැන්දක් විතර දාලා අතින් හැමෙහිට පොඩි කරනවා. පොඩි කරාම පොත්ත ගැලවිලා යනවා. එහෙම නැත්නම් අතේ පොඩ්ඩක් ගාගෙන ලුණු ටික මේ විදියට කරාම පොත්ත යනවා. හැබැයි වැදගත් දෙයක් මතක තියාගන්න ඕනේ. මොකද මේ ලුණු ටික දැන් තෙල් ගෑවිලානේ තියෙන්නේ. තියාගන්න බෑ. තියාගත්තොත් ලුණු ටික
විනාශ වෙලා යනවා. ඒ නිසා සුද්ධ කරගන්න ඕනේ උයන්න අවශ්‍ය ප්‍රමාණයට විතරයි. ඕනට වැඩිය සුද්ධ කරගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට සුද්ධ කරගෙන ඒ වෙලාවෙම හෝදන්න. සාමාන්‍යයෙන් ඇල් වතුරෙන් හෝදල ඉවර වෙලා කරන වැඩකට යන්න පුළුවන්. අපේ අම්මා YouTube channel එකේ videos 2000කට වැඩිය තියෙනවා කියන්නේ 2024 අගෝස්තු වෙනකොට. ඉතින් මේ video 2000 ගණනේම tips ගොඩාරියක් තියෙනවා. ඒ tips ටික එහෙම මෙහෙම එනකොට පහුගිය දවස්වල අපේ අම්මට විවිධ විදිහේ video ගියා. අපේ අම්මා මේ අනුකරණ එක කරනවා කියලා. ඒ නිසා මගේ වීඩියෝ එකක් රෙසිපි එකක් ටිප්ස් එහෙම වෙන කෙනෙක් කරාම මේ වීඩියෝ යනවා සෙනගට. ඒ නිසා වෙන තැන්වලින් ආවොත් හිතන්න එපා එයාලගෙන් බලාගෙන මම කරා කියලා. ඉතින් වීඩියෝ 2000 ගණක් නම් ටිප්ස් කොච්චරක් තියෙන්න ඕනිද? අපේ අම්මා channel එකට සෙනග ගොඩාක් ඇතුළත් වුණේ, ගොඩාක් අය කැමති වුණේ අපේ අම්මගේ ටිප්ස් ඉඳලා. ඒකයි තව කීපයක් දේවල් තියෙනවා. ඒ නිසා ඔක්කොම ටිප්ස් ටික ටික මේ වගේ ඔයාලට ඉදිරිපත් කරන්නම්. මේ වගේ අපේ අම්මා කියා දුන්නු ගොඩාක් ස්ටිප් තියෙන වීඩියෝ, තනි තනි වීඩියෝස් ගොඩාරියක් තියෙනවා. ඒ වගේම ස්වෙන් රැකියා වීඩියෝත් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. වීඩියෝ එක යටත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක්ස් තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකෙත් තියෙනවා, ක්ලික් කරලා බලන්න. සමහර වෙලාවට කමෙන්ට් සෙක්ෂන් එකත් YouTube එක අතුරුදහන් කරනවා. ඒ නිසා ඔයාට පුළුවන් කමෙන්ට් කියලා යට අකුරු වලින් ලියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට කමෙන්ට් සෙක්ෂන් එක එකපාරටම මතුවේ. නැවතත් අපි ඉගෙනගත්තු ටිප්ස් ටික මතක් කරමු. වීඩියෝ එක පෝස් කරලා එහෙම නැත්නම් නවත්තලා මේ ටික හොඳට කියවලා මතක තියාගන්න. යාළුවෝ එක්ක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක බලලා ඔයාගේ ලයික් එකයි කමෙන්ට් එකයි මේ වීඩියෝ කැටින් සදාන් කරන්න. කමෙන්ට් දැම්මම වෙන account එකකින් බලන්න. YouTube ආයතනයේ අපේ අම්මා YouTube channel එකේ කමෙන්ට් කොටාරියක් අයින් කරා. දැනටත් හුඟක් අය දාන කමෙන්ට් නැහැ. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවද නැද්ද කියලා වෙන account එකකින් බලන්න. ඒ වගේමයි ඔයාගේ යාළුවොත් එක්ක හැකිතාක් ෂෙයා කරන්න. අපේ අම්මා Facebook fan page එකට ඔයා හදන කෑමවල photo ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.